ගරු ස්වාමීන් වහන්ස බුදු හිමියන් පැහැදිලි කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය අද වෙනි දිනක අප නැවත නැවතත් සිහිපත් කළ යුතුයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ කුමක්ද ස්වාමීන් වහන්ස? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන කාරණේ අපි පැහැදිලිව හඳුනාගත යුතුව තියෙනවා. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයට හඳුනා ගන්න නම් අනිවාර්යෙන්ම ඔබ කාරණා තුනක් ජීවිතයට එකතු කර ගන්න ඕනේ. මොකද ඒ කාරණා තුන එක තමයි කල්යාණ මිත්‍රාශ්‍රය, දෙක තමයි සද්ධර්ම ශ්‍රවණය, තුන තමයි ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම. මෙතනදී මේ කල්යාණ මිත්‍රයා කියන්නේ සංසාර බය කියලා දෙන කෙනායි. සංසාර බය කියලා දෙන කෙනා කාමයන්ගේ නිසරුභාවය කියලා දෙන දෙනා කල්යාණ මිත්‍රයා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඔබ හිතන්න ඔබට මිත්‍රයෙක් ඉන්නවා. එයා කියනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නොදැක නිවන් දකින්න බෑ කියලා. එයා කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ කවදාක්වත්. නමුත් එයා ඔබේ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. තව කෙනෙක් කියනවා මේ ජීවිතේ ඔබට සෝවාන් ඵලයටපත් වෙන්න බෑ කියලා. එයා ඔබේ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. නමුත් එයා කවදාක්වත් කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම කල්යාණ මිත්‍රයා හඳුනගන්න සංසාර බය කියන කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කතා කරන කෙනා කාමයන්ගේ නිසරුභාවයේ කියන කෙනා කල්යාණ මිත්‍රයා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා නිරේතුරුවම කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න, ඒ තුලින් සද්ධර්ම ශ්‍රවණය කරන්න, කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න, අන්න එතකොට ඔබ ආරෂ්ඨාංගික මාර්ගය හඳුනා ගන්නවා. ආරෂ්ඨාංගික මාර්ගය හඳුනා ගන්නවා කියන්නේ ඔබ දැන් තමයි බුදුරජාණන් වහන්සේව හඳුනාගත්තේ. තාම අවබෝධ කළේ නැහැ. ඔබ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණිය නුවණින් මෙනෙහි කිරීම තුළ ඔන්න ඔබ බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නවා. ඒ කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය හඳුනා ගන්නවා. ආරෂ්ඨාංගික මාර්ගය හඳුනාගත්තට පස්සේ ඔබ මොකද කරන්නේ? ආරෂ්ඨාංගික මාර්ගයට නිවැරදි දොරටුවෙන් අතුළු වෙනවා. මොකද අද වර්තමාන සමාජයේ අපිට පේනවා ආරෂ්ඨාංගික මාර්ගයට නිවැරදි දොරටුවෙන් ඇතුළු වෙන්නේ නැතුව බාහිර දොරටු වලින් ඇතුළු වෙනවා. ඇතුළු වෙලා ආරෂ්ඨාංගික මාර්ගය මිච්ඡා මාර්ගයක් හැටියට තමයි ජීවිතයට එකතු කරගන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න අද වැනි වෙසක් පුර පසළොස්වක පොහොය දවසකදී නිරේතුරුවම ආරෂ්ඨාංගික මාර්ගයට සම්මා දිට්ඨිය කියන දොරටුවෙන් ඇතුළු වෙන්න. සම්මා දිට්ඨිය කියන දොරටුවෙන් ඔබ ආරෂ්ඨාංගික මාර්ගයට ඇතුළු වෙද්දී සම්මා දිට්ඨිය අර්ථයන් හතක් ඔබට හම්බ වෙනවා. පළවෙනි අර්ථය තමයි තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේමයි ධර්ම රත්නයමයි සංඝ රත්නයමයි මගේ එකම පිහිට, මගේ එකම සරණ, මගේ දුකෙන් මිදලා සැපයට යන මාර්ගය බුදුරජාණන් වහන්සේමයි ධර්ම රත්නයයි සංඝ රත්නයයි කියන එකම විශ්වාසයට ඔබ එන්න ඕනේ. දෙවැනි කාරණේ තමයි ඔබට කර්මය කර්මඵල විශ්වාසය ඔබට තියෙන්න ඕනේ. යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක්, අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා කියන විශ්වාසය ඔබට ඇති වෙන්න ඕනේ. තුන්වැනි කාරණේ තමයි පටිච්ච සමුප්පන්නව හේතුඵල ධර්මයන්ට යට උපතක් තියෙන්න ඕනේ කියන කාරණේ ඔබ හඳුනන්න ඕනේ. හතරවෙනි කාරණේ තමයි අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවා කියන විශ්වාසය ඔබ හඳුනන්න ඕනේ. පස්වෙනි කාරණේ තමයි දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංශ තියෙනවා කියන විශ්වාසය ඇති කරගන්න ඕනේ. හයවෙනි කාරණේ තමයි ඕපපාතිකව සත්වයෙන් උපදිනවා කියන කාරණේ ඇති කරගන්න ඕනේ. හත්වෙනි කාරණේ තමයි අතීතේ අධිගමලාභීන් වැඩ සිටියායි කියන විශ්වාසය ඇති කරගන්න ඕනේ. එහෙනම් බලන්න සම්මා දිට්ඨිය කියන අර්ථය දැන් අපි මහත්යෙක්ගෙන් ඇහුවොත්, එහෙම කෙනෙක්ගෙන් ඇහුවොත් මහත්යෝ සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා, ඒ මහත්යා එක පාටම කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැක්ම කියලා. මේ සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැක්ම කියන දේ බුදුරජාන් වහන්සේගේ ධර්මයට අයිති නැහැ. දැන් අපි හිතමු ක්‍රිස්තියානි මහත්යෙක් ඉන්නවා කියලා. ඒ ක්‍රිස්තියානි මහත්යා කියන්නේ ඒ අය සම්මා දිට්ඨියට පත් වෙලා කියලා. මුස්ලිම් මහත්යෙක් ගන්න, හින්දු මහත්යෙක් ගන්න, ඒ අය කියන්නේ ඒ අය සම්මා දිට්ඨියට පත් වෙලා කියලා. ඒ අයගේ සම්මා දිට්ඨිය මොකද්ද කියලා ඇහුවොත් ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැක්ම කියලා. ඒතර මේ සම්මා දිට්ඨිය කියන යහපත් දැක්ම බුදුදහමට අයිති දෙයක් නෙමෙයි. බුදුදහමේ සම්මා දිට්ඨිය කියන්නේ මෙන්න මේ කාරණා හතටයි. එනිසා හොඳට අද මේ වෙසක් පුරපස්සුස පොහේ දවසේ ආරෂ්ඨාංගික මාර්ගයට ඇතුළුනා කියන්නේ බුදුරජාණන් වහන්සේ හඳුනාගත්තා කියන්නේ, සැපය හඳුනාගත්තා, කුසලය හඳුනාගත්තා කියන්නේ මෙන්න මේ ආරෂ්ඨාංගික මාර්ගයේ තියෙන අර්ථයන් හත ජීවිතයට එකතු කරගත්තොත් පමණයි.
එනිසා තමන් සම්මා දිට්ඨිය මේ අර්ථයන් හතෙන් පෝෂණය වෙච්ච තැනදී ඊළඟට තමා තුළ වැඩෙන අංගයක් තියෙනවා මොකද්ද ඒ අංගය සම්මා සංකප්ප සම්මා සංකප්පයන් වැඩෙන්නේ සම්මා දිට්ඨියේ ඵලයක් නිසාමයි සම්මා දිට්ඨිය නොවැඩෙන තාක්කල් සම්මා සංකප්පයන් වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ එතකොට සම්මා සංකප්ප කියන්නේ මොකද්ද අවිහිංසා සංකප්පය අව්‍යාපාද සංකප්පය නික්කම සංකප්පය අවිහිංසාව කියන්නේ මොකද්ද එයා හිංසා කරන්නේ නැහැ වචනකින් හිංසා කරන්නේ නැහැ ඉරියව්වකින් හිංසා කරන්නේ නැහැ හැඟීමකින් හිංසා කරන්නේ නැහැ අම්මා තාත්තට වේවා සහෝදරයාට වේවා සේවකයාට වේවා හිතවතාට වේවා නොදන්නා කෙනෙකුට වේවා අසල්වැසියාට වේවා එයා ඉරියව්වකින්වත් වචනකින්වත් හැඟීමකින්වත් හිංසාවක් කරන්නේ නැහැ ඒ වගේම යා ව්‍යාපාදයේ ඇති කරගන්නේ ද්වේෂයේ ක්‍රෝධයේ වෛරයේ ඇති කරගන්නේ සෑම කෙනෙක් දෙසම මෛත්‍රී චිත්තයකින් යා බලනවා තුන්වෙනුව නෙක්ඛම්මය නෙක්ඛම්මය කියන්නේ මොකද්ද අතහරිනවා එයා මොකද්ද අතහරින්නේ ලෝභ ද්වේෂ මෝහයන් අතහැරලා එයා අලෝභ අද්වේෂ අමෝහයන් තුලට එනවා දැන් මේ සම්මා සංකප්පයන් වැඩුණා කුමක් නිසාද සම්මා සංකප්පයන් වැඩුණේ සම්මා දිට්ඨිය ඵලයක් නිසා සම්මා දිට්ඨිය වැඩුණ තැන සම්මා සංකප්ප වැඩුණා සම්මා සංකප්ප වැඩුණ තැන මොකද වෙන්නේ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ කියන මේ මාර්ගාංග තුනම වැඩෙනවා දැන් මේ සීලයට අදාළ මාර්ගාංග තුනම කුමක් නිසාද වැඩෙන්නේ සම්මා සංකප්පයන් පරිපූර්ණයි සම්මා දිට්ඨිය පරිපූර්ණයි සම්මා දිට්ඨිය දුර්වල වෙච්ච තැනදී සම්මා සංකප්ප වැඩෙන්නේ නැහැ සම්මා සංකප්ප වැඩෙන්නේ නැති තැනදී සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සීලයට අදාළංග වැඩෙන්නේ දැන් ඔබ හිතන්නේ සමාජයේ ඉන්න අය බොරු කියනවා කියලා සමාජයේ ඉන්න අය කාමයේ වර්ධව හැසිරෙනවා කියලා එහෙම කළා කියලා කන්දියක් කන්දියක් ගානේ ටියුෂන් පන්ති දාලා බොරු කියන්න එපා සත්තු මරන්න එපා කාමයේ වර්ධවන්න එපා කියලා කිව්වට ඒක නවතින්නේ ඇයි ඒගොල්ලෝ ඒක කරන්නේ සම්මා දිට්ඨිය දුර්වලභාවය නිසා එනිසා සමාජයේ නිරේතුරුම සිල්පද වලින් දුර්වල වෙනවා නම් අපි මොකද්ද කරන්න ඕනේ සම්මා දිට්ඨියෙන් ජනතාව ශක්තිමත් කරන එකයි කරන්න ඕනේ එහෙනම් බලන්න සම්මා දිට්ඨිය වැඩුණ තැන සම්මා සංකප්ප වැඩුණා සම්මා සංකප්ප වැඩුණ තැන සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ වැඩුණා දැන් මේ මාර්ගාංග පහම වැඩිච්ච තැන නෝනා ඊළඟට වැඩෙන්නේ මොකද්ද සම්මා වායාමෝ සම්මා වායාමෝ කියන්නේ මොකද්ද කළා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා මෙච්චර දවස් ඔබ පසලොස්සක පොයේ සිල් සමාදන් වුණේ නැහැ. නමුත් ඔබ තීරණයක් ගන්නවා මං මේ වෙසක් පොහේ දවසේ ඉඳන් සෑම පොයකම සිල් සමාදන් වෙනවා කියලා. මං මෙච්චර දවස් සාංගික දාන දුන්නේ නැහැ. මං මේ වෙසක් පුර පසලොස්සක පොයෙන් පස්සේ මං දිරතුරුම සාංගික දාන දෙනවා කියලා. ඒ වගේ නොකලා වූ කුසල් කරන්න පටන් ගන්නවා. දැන් මේ අද වෙනි වෙසක් පුර පසළොස්වක පොහේ දවසක මේ සම්මා වායාමන් ජීවිතයට එකතු කර ගන්න ඔබට හොඳ අවස්ථාවක් තියෙනවා. ඔබ මේ ඉහළ තියෙන මාර්ගාංග පහෙන් පරිපූර්ණ නම් සම්මා වායාමන් තුලින් ඔබට අලුත් ප්‍රවේශයක් ඔබේ ජීවිතයට ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා කළා වූ කුසල් තව ශක්තිමත් කරන්න, නොකළා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්න, කළා වූ අකුසල් නවත්තලා දාන්න. මෙච්චර කාලයක් මම මත්පැන් බිව්ව මෙච්චර කාලයක් මම බොරු කිව්ව මෙච්චර කාලයක් මම කාමයේ වර්ධව ඇසුරුණා මං ඉන්පස් හේවා කරන්නේ නැහැ කියලා අද දවසේ ඔබ චිත්තයක් ඇති කරගත්තොත් ඒ චිත්තය තුල මුළු ආරෂ්ඨාංගික මාර්ගයෙන් වැඩෙනවා ඒ වගේම කළා වූ අකුසල් කරන්නේ නැහැ නොකළා වූ අකුසල් ඔබට යන්නේ කරන්න යන්නේ නැහැ එතෙන්දී ඔබේ සම්මා වායාමෝ අංගේ ශක්තිමත් වෙනවා සම්මා වායාමෝ වැදුනට පස්සේ නෝනා ඊළඟට යා තුල වැඩෙන්නේ මොකද්ද සම්මා සතිය සම්මා සතිය කියලා මෙතනදි කියන්නේ මොකද්ද එයා කුසලය කුසලයේ හැටියට හඳුනනවා අකුසලය අකුසලයේ හැටියට හඳුනනවා කුසලය කුසලයේ හැටියට හඳුනගෙන අකුසලය අකුසලයේ හැටියට හඳුනගෙන යා අකුසලයෙන් බැහැර වෙලා කුසලය තුල ශක්තිමත් වෙනවා එතකොට එතන තමයි සම්මා සතිය කියලා කියන්නේ දැන් බලන්න මේ මාර්ගාංග 7ක් දැන් වැඩුණා මේ මාර්ගාංග 7 වැඩෙන්නේ කුමක් නිසාද සම්මා දිට්ඨිය අර්ථය නිසාමයි මේ මාර්ගාංග හත වැඩිලා සම්මා සතිය සකස් වෙනකොට නෝනා අන්න එයා තුල සම්මා සමාධිය සකස් වෙනවා දැන් එයාගේ හිත පිරිසිදුයි පංච නීවරණයන්ගෙන් තොර වූ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණයන්ගෙන් තොර වූ සමාධිමත් හිතක් එයාට සකස් වෙනවා මෙන්න මේ සමාධිමත් හිතෙන් තමයි නෝනා එයා මේ
ආරේෂ්ඨාංගික මාර්ගය විදර්ශනා නුවණින් දකින්න තැනට අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මේ ආරේෂ්ඨාංගික මාර්ගයෙන් මතු කර ගන්නා වූ තැනටපත් වෙන්නේ. එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වීමේ අර්ථය කියන්නේ මෙන්න මේ ආරේෂ්ඨාංගික මාර්ගයයි. ඔබ සම්මා දිට්ඨියෙන් බුදුරජාණන් වහන්සේ හඳුනාගෙන මේ මාර්ගය තුල ගමන් කරලා ඔබ සම්මා ඥානයන් සම්මා විමුක්තිය තුලින් ඔබ කවදා හරි දවසක බුදුරජාණන් වහන්සේව අවබෝධ කර ගන්නවා, ධර්මය අවබෝධ කර ගන්නවා. ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න මේ ආරෂ්ඨාංගික මාර්ගයේ ජීවිතයට එකතු කර ගන්න. ඔබ බෞද්ධයෙක් කියන්නේ සුදු ඇඳුම් මැන්දාය කියන කාරණේ නෙමෙයි. වෙසක් පහනක් පත්තු කළා, වෙසක් කූඩුවක් හැදුවා, පන්සලට ගියා, එහෙම නැත්නම් බෞද්ධ වත්පිළිවෙත් කළා කියන කාරණේ නෙමෙයි. ඔබ බෞද්ධයෙක් කියලා කියන්නේ මේ ආරෂ්ඨාංගික මාර්ගයේ ජීවිතයට එකතු කර ගැනීමයි කියන කාරණේ දකින්න.